ඔයා සහකරුවෙක් සහකාරියක් සොයනවාද අපගේ දහස් ගණනින් යෝජනා අතුරින් මිනිත්තු කීපයක් තුල සොයා දෙන්නම් කුලගෙදර මංගල සේවය ගරු මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමා තමුන්නාසේ මේකටනේ බය හිටියේ ඒක මම මෙතෙන්ද කියන්න ඕනේ තමුන්නාසේ එදා මෙතෙන්ට යන්න ඉස්සෙල්ලා මම ගරු සරත් විරසේකර ඇමතුමාත් ඉන්න හින්දා ඇමතුමා මතක් කරන්න ඕනේ මට කමාන්ඩෝ රෙජිමේන්තුවේ සෙබළු ගොඩාක් මේ දවස්වල ටෙලිෆෝන් කෝල් දුන්නා දීලාගොල්ල අහනවා තමුන්නා සෙදා කිව්වා මගේ යටතේ ඉමෝෂන් නැති මිනිහෙක් යටතේ කියලා මම හිතන්නේ මට ඇඟිල්ල දික් කරා මගේ යටතේ කමාන්ඩෝ බටේන් 300ක් ඝාතනය වුණා කිව්වා එකතනක තමුන්නාසෙන් මම මතක් කරලා දෙන්න ඕනේ අපේ හමුදා ඉතිහාසයේ තමුන්නාසේ කතා බලන්න හමුදා ඉතිහාසයේ කමාන්ඩෝ බටේන් 100ක් නැති වුණා සම්පූර්ණල ඒ දෙවෙනි ඊළාම් යුද්ධේ ඊළාට තුන්වෙනි ඊළාම් යුද්ධේ කමාන්ඩෝ බටේ 150ක් නැති වුණා මාන් කුලමේ ඒ ආරෙන්න කමාන්ඩෝ බටේ නතු ගෑවිලා ගියපු තැනක් මගේ යුද්ධෙදි එකම තැනක විතරයි ත්‍රස්තවාදීන් අපි පහර දෙන්න ඉස්සලා අපට පහර දුන්නේ යාළ විතරයි 6 දෙනෙක් මැරුණා අනිත් හැම තැනම අපි තමයි ඉස්සලා පහර දුන්නේ අපේ 10ක් වෙනකොට අපි ඒගොල්ලෝගේ 20ක් මැරුවා අගමැතිතුමා දන්න ආරක්ෂක කවුන්සලෙ දිගටම අපිත් එක්ක හිටපු හින්දා ඊළඟට ඔබතුමා අයියේ කතා කරා සමුන්නාසේ මට ගරු කරන්නේ නැහැ කිව්වා තවත් දුරට තමුන්නාසේ කිව්වා මෙතෙක් කල් ගරු කරා මෙතනින් එහාට ගරු කරන්නේ නැහැ කිව්වා මම මෙතන ඒ තරම් අරක වැඩක් කරේ නැහැ එවනම් මම තමුන්නාසේට කියන්න ඕනේ මගේ හිතේ තියෙන රූපේ තමුන්නාසේ ගැන දූෂිත චරිතයක් හැටියට ඒකන්ද මම තමුන්නාසේට කවදාවත් ගරු කරේ නැහැ තමුන්නාසේ ඊයට වෙනකම් මට ගරු කරා ඒකන්දයි මම කිව්වේ තමුන්නාසේට මම ගරු කරේ නැහැ තමුන්නාසේ මඩ ගැහිම මෙතන සිංහෙක් වගේ කෑ ගහනවා දැන් නැගිටලා තමුන්නාසේ ඒකමයි කරන්න යන්නේ වටේට මඩ ගහනවා නමුත් කල්රියා බැලුවම හිවලෙක්ගේ වගේ තමුන්නාසේ ඒ කියන එකේ තේර තමුන්නාසේ මට මඩ ගහයි නමුත් මට කියන් දෙන දේ තමුන්නාසේගේ මූණේට මම කිව්වා තමුන්නාසේ දූෂණය ගැන කතා කරනවා නොරොත්තුලේ වුණේ මොනවද කියලා තමුන්නාසේගේ හෘද සාක්ෂිය දන්නවා නොරොත්තුලේ දෙන්න ගියේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ඩොලර් මිලියන 175 ස්විට්සර්ලන්තෙට ඊට පස්සේ ඩොලර් මිලියන 225 චීනෙට දුන්නා දීලා පරණ මැෂින් ගෙනාවේ පරණේව ගෙනල්ලා හයි කරා ස්විට්සර්ලන්තෙන් අලුත් මේව ගෙනල්ලා හයි කරන්න හැදුවේ තමුන්නාසේ වට ඕන උත්තරයක් දී ගන්න මේ තමුන්නාසේගේ පැටිගිරිය ගැන මම පොඩ්ඩක් කියන්නේ ඊළඟට තමුන්නාසේ තව එකක් කිව්වා මට කතා කරන්න දෙන්න තමුන්නාසේ තව එකක් කිව්වා මගේ ෆීල් මාෂල් පට්ටම ගලවන්න මගේ ෆීල් මාෂල් පට්ටම ගලවලා වෙන කාටද දෙන්න ඕනේ කිව්වා ගරු අගමැතිතුමා මගේ ෆීල් මාෂල් පට්ටම ගලවන්න පුළුවන් එක්කෙනායි ඉන්නේ ගරු ජනාධිපතිට ඒත් සාධාරණ හේතු මත පමණයි මේ වගේ පුද්ගලයෙකුට කෝප්‍රල් කෙනෙක්ගේ පටි දෙකක්වත් ගලවන්න බෑ කෝප්‍රල් කෙනෙක් විතරවත් වටින්නේ නැති චරිතයක් ෆීල් මාෂල් පට්ටම් එහෙම ගලවන්න බෑ ලේ දහඩිය කඳුළු හැලලා ගත්තේවා ඒවා ගත්තට තමුන්නාසලා දන්නවා මේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙතන හිටියා ගරු ඇමතුමා මම එයාට ස්තුති කරනවා මට ෆීල් මාෂල් පට්ටම දුන්නට මොකද මෙයා ඇවිල්ලා බොරු සාක්ෂිය කියලා තමයි මගේ ජෙනරල් පට්ටම ගැලෙව්වේ ජෙනරල් පට්ටම ගැලෙව්වේ නැත්තම් මම කවදාවත් ෆීල් මාෂල් කෙනෙක් වෙන්නේ නැහැ හැබැයි තමුන්නාසේ දරග ගන්න තමුන්නාසේ රටට මොනවද කරලා තියෙන්නේ අපි මොනවද කරලා තියෙන්නේ අපි තමුන්නාසේට මඩ ගහලා දේශපාලනය කරන්න අපි දේශපාලනය කරන්න හිතට ගගව තමුන්නාසේ කියපු ජරා කතා හින්දා මම මේ කිව්වා බොහොම ස්තුතියි